මේ ලංකාව තුළ භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා. සාමාන්‍යයෙන් සංඛ්‍යාලේඛනවලට අනුව ගත්තහම 40,000 50,000 අතර භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවේ වැඩ ඉන්න. ඉතින් උන්වහන්සේලා අතර විහෙර විහාරස්ථානවල වැඩ ඉන්න ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලා, ඒ වගේම ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ ඉන්නවා. හැබැයි මේ අතර අපි දකිනවා බොහෝ භික්ෂූන් වහන්සේලා සමහරලාට මේ ග්‍රාමවාසීව මිනිස්සු අතර වැඩ කටයුතු කරගෙන සමාජ සේවා කරගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා නම් මිනිස්සුන්ව දන්නවා, අඳුනනවා. සමහරලාවට සමහරු තමන්ට ලෙඩක් දුකක් වුණාම හරි කියලා කීයක් හරි ඉතුරු කරගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි එවැනි ස්වාමීන් වහන්සේලාට ලෙඩක් දුකක් වුණත් මිනිස්සු ඉන්නවා උදව් කරන්න, ඉස්පිරිතාලයකට එක් කියන්න, බෙහෙත් හේට්ටි කරන් දෙන්න, අප උපස්ථාන කරන්න සමහර මිනිස්සු ඉන්නවා. ඒ නිසා බොහෝ පන්සල්වල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසකට ඒ ලෙඩ දුක් වුණාම, ගිලන් වුණාම ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු වෙනවා. නමුත් අපි දකිනවා ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා ගත්තහම බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්නවා මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේලා මිල මුදල් පරිහරණයෙන් වැළකිලා සමහරලාට බස්වල යන්නේ අර කූපන් එකේ. දායකයෝ ගෙනත් දෙනවා ඒ කූපන් පොතක්. මේ තුලින් තමයි බස් එකේ යන්නේ. ඉතින් මුදල් පරිහරණයක් කරන්නේ නැතුව ආරණ්‍ය වාසීව සමහරලාවට කැලෑවකට වෙලා බණ භාවනා කරගෙන හුදෙකලාව ආරණ්‍යක ඉන්න ස්වාමීන් වහන්සේලා ගිලන් වුණාට පස්සේ උන්වහන්සේලා අන්ත අසරණයි. මොකද උන්වහන්සේලා වැඩි මිනිස්සු ඇසුරු කරන්නේ නැහැ. සමාජයේ සමහරලාවට මිනිස්සු එක්ක එහෙම ගැටිලා සමාජ සේවා කටයුතු වලේ දෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ දන්නාඳුනනකම්, ඒ දැනඳුනුකම් ඒවත් අඩුයි. අන්නේ නිසා බොහෝ ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා ගිලන් වුණාට පස්සේ උන්වහන්සේලා බොහෝ අන්ත අසරණ වෙනවා. ඔබ මේ දකින්නේ හොරණ දික්කේන ප්‍රදේශයේ ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදි කරගෙන යන සීල සුවරණ ගිලන් භික්ෂූ උපස්ථාන මධ්‍යස්ථානය. මේ පුණ්‍ය භූමිය මීට අවුරුද්දකට පමණ පෙර තමයි අපේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා ගිය අවුරුද්දේ 2014 පෙබරවාරි 21 වෙනි දින මගේ උපන්දිනයේ දිච්ච දවසේ තමයි අපි මේ ආරාම භූමිය මුල්ම කොටස විවෘත කරන්නට යෙදුනේ. ඊට සමගාමීව ගිලන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිලන් කුටි කීපයක්, බුදුමැදුරක් ආදී මේ ආරාම භූමියේ මූලික අංග ටික අපි ඉදි කරන්නට යෙදුණා. එතනින් පස්සේ අපි එදා මුල්ගල තිබුණා ගිලන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ප්‍රතිකාර කරන ගිලන් මධ්‍යස්ථානයට ගිලන් ගොඩ නැගිල්ලකට. විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරෙක් විදිහට කටයුතු කරන්නේ. මගේ ආයතනය දැන් ආයතනයෙන් මම ඇත්තටම ආයතනයේ වැඩවලින් බැහැර වෙලා
මෙම ආයතනයට ඇවිල්ලා අපේ ලොකු හාමුදුරුවෝ ගරුතර ඥානදීප හාමුදුරුවන්ගේ වැඩසටහන ගැන ඇත්තටම මේ හිතෙන් ඒ කියන්නේ තෘප්තිමත් වෙලා මේ කටයුතු මේ අප ඉදිරියට කරගෙන යන එක ගැන බොහොම පැහැදීමක් ඇති වෙලා තමයි මගේ යාළුවොත් මගේ ආයතනයේ ඉන්න සේවකයොත් මේ සම්බන්ධ කරගෙන මෙම කටයුතු වලට මේ සහභාගී වෙන්නේ. ඇත්තටම මෙම මේ වගේ වැඩසටහනක් කරගන්න يعني කරගන්න අවශ්‍යතාවය තියෙන මිනිස්සු ගොඩාක් ඉන්නවා. මම එයාලට කියනවා පුළුවන් තරම් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරගන්න කියලා. පෙර රජවරු මේ සතුන්ට පවා රෝහල් හදලා තිබුණා. එහෙනම් ප්‍රතිපත්තිකාමීව ගුණධර්ම දියුණු කරන භාවනානුයෝගී වින ස්වාමින් වහන්සේලාට මෙවැනි ස්ථාන ආරම්භ කරලා මේ විදිහට කටයුතු පිළියෙල කිරීම ඉතාමත් වටිනා පින්කම් හැටියටයි සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දිනපතාම පින් වැඩෙනවා මේවට උදව්පකාර කරන සෑම සියලු දෙනෙකුටම. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටු වෙනවා. අපි ආශිර්වාද කරනවා මේ රටේ අපේ අසරණ ඒ වගේම රෝගී තත්ත්වයට පත් වෙලා වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට පිළිසරණක් වීමට, උන්වහන්සේලාගේ රෝගී තත්ත්වයන් නිරෝගී කරන්නට සුවපත් කරන්නට මේ අපේ ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ ආරම්භ කළ තිබෙන සිල්සුව අරණ නැමැති මේ ගිලන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින මේ සෙනසුන ඇත්තෙම දිනෙන් දින දියුණු වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. මේ ගොඩනැගිල්ල මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලක්. එහි යටම මහලේ ගිලම් භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම පිණිස ආයුර්වේද ප්‍රතිකාර කොටස. ඔබ දන්නවා පංචකර්ම ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර දේශීය වශයෙන් මේ ලංකාව තුළ දේශීය වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපටම ආවේණික වෙච්ච වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒ නිසා එවැනි දේශීය වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර සියල්ල ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලා උදෙසා නොමිලේ ලබා දෙන මධ්‍යස්ථානයක් හැටියටයි මේ පුණ්‍ය භූමිය අපි ආරම්භ කරන්නේ. Thank you.
වචනේ පරිසමාත්‍යෙම සත්ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් පින්වත් භික්ෂුන් වහන්සේ නමක් කියලා අපට කියන්න පුළුවන් කිසි බයක් නැතුව. ඒ නිසා මම උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා මේ පුණ්‍ය කර්ම හේතුවෙන් මෙලොව තියෙන සැප සම්පත් විඳින අතර සද්ධර්මය අවබෝධ වෙලා දීර්ඝායු සම්පත් විඳලා මේ ආත්මය තුළදී මාර්ගඵල කෙරවර උතින් නිවනින් සැනසීමට මේ පුණ්‍ය කර්මයන් හේතු වේවා, උපකාර වේවා, උපනිශ්‍ය වේවා කියලා ආශිර්වාද කරනවා වහන්සේට. විශේෂකාරි බලකායි මිය පරලවගේ රණවිරුවන්ගේ දෙමව්පියන් බොහොම ශ්‍රද්ධාවෙන් පැමිණිලා මේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ තුල රණවිරුවන් සම්බන්ධ කරගෙන මේ මහා පින්කමක් අද සිදු කරා. ඒ අතර ගිලම් ස්වාමීන් වහන්සේලාට උදෑසන දානේ සකස් කරලා දහවල් තවත් මේ අවට විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලා වඩම්මලා ස්වාමීන් වහන්සේලා 59කට අධික ස්වාමීන් වහන්සේලාට සාංගික දානමේ මහා පින්කමක් සිදු කරලා, ඒ වගේම අපේ ආරාමේ වැඩ ඉන්න ගිලම් ස්වාමීන් වහන්සේලාගේ ඒ උන්වහන්සේලා පිරිසිදු කිරීම, උන්වහන්සේලාව නාවල සිවුරු හෝදලා ඒ කටයුතු සියල්ල රණවිරු දරුවන් විසින් සිදු කරලා අද දවස තුළ මේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමේ මහා පින්කමක් සිදු කරා. ඉතින් මේ මිය පරලොව ගිය 400 ගණනක් වූ ඒ රණවිරුවන් සියලු දෙනාටම විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සිටලා යුද්ධයේදී මිය පරලොව ගිය සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම 792ක් වන ආබාධිත වෙච්ච, තුවාල ලැබූ, අතපය අහිමි වෙච්ච ඒ රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් අද මේ මහා පින්කමේ මූලිකම අරමුණ බවට පත් වුණා. ඉතින් මේ මහා පින්කම තමයි අද මේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ තුල සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ තුල සිදු කරන්නට යෙදුනේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ඒ නිලධාරීන් සීලු දෙනාගේම සහසම්බන්ධත්වය මත සීලු දෙනාම එකතු වෙලා මේ මහා පින්කමයි අද සිදු කරේ. මේ පොලිස් විශේ෷ කාර්ය බලකායේ 31 වෙනි ගුණසැමරුම තමයි මේ අපි අද සැමරුවේ. මේට වසර ගණනාවකට ඉහිතදී සැප්තැම්බර් මාසේ පළමුවෙනිදා තමයි පළමු විශේෂ කාර්ය බලකායේ පළමු සොල්දාදුවෙක් නැති වුණේ. එතැන් පටන් අපි ඒ සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසේ 31 වෙනිදා මේ ආගමික කටයුතු කරලා පළමුවෙනිදා මේ අගෝස්තු 31 වෙනිදා ආගමික කටයුතු කරලා සැප්තැම්බර් මාසේ පළමුවෙනිදා තමයි අපි මේ දානමය කටයුතු කරලා මියගිය 463 දෙනෙකු සොල්දාදුවන්ට විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට පින් පමුණනවා. ඒකලම අපිත් එක්කලා එකට වැඩ කරපු
සිවිල් සේවක මහත්තුරු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අයටත් මේ පින් අනුමෝදන් කරනවා.